මෙච්චර දවසක් අපේ කතාබහට එකතු වුණේ සුවිශේෂී පුද්ගලයෝ. ඉතින් ඒ වගේ අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ සුවිශේෂී දක්ෂතා රසක් තියෙන රංගන ශිල්පිනියක්. මෙතනදී විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ රංගන ශිල්පිනියකේ ටයිටල් එක හැමෝටම දෙන්න බෑ. අපි හිතමු චිත්‍රපටයක හෝ පුංචි තිරයේ කතාවක රඟපෑමනි මේ රංගන ශිල්පිනියක් කියන කතාව හැමෝටම කියන්න බෑ. ඇත්තටම किसी अप्रसादया तो कटपुरा रंगण शिल्पिनिया हमें पुलवा सम्माननीय रंगण शिल्पिनिया तमाइ अपे कथा बाट तेलाइन संपूर्ण विशेष मगे पेल पदना मेमा हिमी मगे अपच्ची थिंग मटी पावचकर सिद्धवेला හරි එතකොට කුසුම්සිරි ලියනාරච්චි ප්‍රසන්න ජයප්‍රකාශ්ගාමිණී සංසේක මෙන්න මේ අය ඔබේ ජීවිතේට වැදගත් වෙන්නේ කොහොමද මේගොල්ලෝ ගැන වචනයක් හරි කුසුම්සිරි ලියනාරච්චි කියලා කියන්නේ කලණිය විශ්වවිද්‍යාලේ මාව මේ නාට්‍ය කිරුවාවට ඇදලා දාපු මගේ මිත්‍රයා ඌ තමයි ඉදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයාගේ බාලම දියණිය විවාහ වෙලා ඉන්නේ වර්තමානයේදී නමුත් එවකට මගේ විශ්වවිද්‍යාලේ මගෙත් එක්ක එකට හිටපු හොඳම යාළුවෙක් यागे सपत्नी की कटि नाट्य राज्य नाट्यवस्था आयट रंगन शिल्पिनी ऐखे अरबूद यालू कमड़ता मैं यत्र महिता नाट्य मंगावती एक मट लाखावे राज्य नाट्यवे हमी सम्मान अरुण मे आवृद्धि हम सपत्नी की नाट्येदी मम बहुम सतुटिंग आडंबरे मग अद हेमदाट तो बहुत मई माव विशेष प्रसिद्ध वेदिकावट अंदुनला दे प्रसन्न जायकोटी के लिए सपत्नी की वेदिका नाट्य मंदमी सम्मान वेदिका वेदी मट सुखपतन कोलगुलियाल इतकोट मट कोलगुली मट को इट पास ओह मट और मैं कोल इतकोट मट संबंध पुलवे थिएटर फाउंडेशन वेदिका नाट्य वेदिका नाट्य सुविशेषी यही ओह माव तोरागण सदा माव कई टेलीना एक माव तोरागण हेतु मगे मगे वेडियाँ सिंधुनो नटनो दंगलनो एट दूनो मेट दूनो मगे स्वभाव इतना मगे गीत गायन की मे हकी आवड़ता मैं प्रसन्न माव मे तोरगण इत सदा माव कई सदमाली की चरित तुली मम टेलीनाट्यट अवतीर्ण विन प्रासंगिक टेलीनाट्य प्रसन्न जयकोटी नम्मू अपूर्व निर्माण वेदिया निशा ගාමිණී ෆොන්සේක මහත්තයා මගේ ජීවිතයට වැදගත් වෙන්නේ මම ටෙලි නාට්‍යෝ වේදිකා නාට්‍යෝ කරන්නට කලින් මම මහරජා ආයතනයේ සේවය කර පරිසර වැඩසටහන නිෂ්පාදිකාවක් හැටියට මගේ පත්වීම හම්බ වෙලා පළවෙනිම මාසයේදී මම ඔසරියක් එහෙම ඇඳලා ඉතින් හරි ලස්සනට කොණ්ඩයක් බැඳලා මම හැමදාම වැඩට යනවා ගාමිණී ෆොන්සේක මහත්තයා එතකොට අපේ මහරජා ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක් හැටියට ඉන්නවා ඌ දෙකලා තියෙනවා ලිෆ්ට් එකේ උඩට යන්න යනකොට මේ පස්සහර වෙලා යන ගෑනු ළමයා. මේ කන්නඩියෙන් මගේ මූණ දැක්කා. එතකොට ඒකේ රිසෙප්ෂනිස්ට් කතා කරලා අහලා තිබුණා කවුද යන ළමයා කියලා. එතකොට කියලා දෙනවා අලුතෙන් සම්බන්ධ වෙච්ච කෙනෙක් අපේ ආයතනයට කියලා. එතුමා මගේ ආයතනයට මගේ අංශයට මාව හොයාගෙන එනවා. දුලිකා මාරපෙන්ට කතා කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඔහුගේ ජජ්මන්ට් කියන චිත්‍රපටිය කියන ඌ අවසාන වතාවට කරන්න තිබිච්ච චිත්‍රපටිය තමයි ජජ්මන්ට්. ඒ ජජ්මන්ට් කියන චිත්‍රපටිය ඔහුගේ පර්වතියගේ චරිතය සඳහා ඔහු මාව තෝරා ගන්නවා. මට අද වගේ මතකයි එතුමාගේ ගෙදර මාව ඒ සඳහා සුදුසුද කියලා බලන පරීක්ෂණය කියන්නේ ඡායාරූපකරණය තිබුණේ. ඒකට මම ඉස්සල්ලාම අංගරචනෙන් සම්බන්ධ වෙන විජේසිංහ මහත්මයා මගේ ඡායාරූප අරගෙන තේනවර මහත්මයා एक संबंधीकरणीय अभी तान्हारा तिरंगा चित्रपट करे अनिलेन्द्र देश प्रेम इधे ओयदूंदना इसलिए सिद्धि महिता अतरम यदाट गामिनी फोन्सेका महात्म्या अवसान चित्रपटी शेस्त्रेट तिगुणा नम महिता निघारी सुविशेषी कारण हेमदाट
හැබැයි ගාමිණී ෆොන්සේකා මහත්මයා දීර්ඝ කාලයක් තිස්සේ මට ගුරුහරුකම් දුන්න මගේ අපූර්ව මිත්‍රෙක් බවට පත් වෙලා හිටියා. හරි. කිසියම් හෝ හේතුවකින් මුලිකකට සිද්ධ වෙනවා මේ වේදිකාවේ පුංචි කිරේ සිනමාව කියන විවෘත එකක් විතර තෝරගන්න. මොන මොන හේතුවක් නිසා තෝරගන්න මොකද්ද? සිනමා. विशेष हेतु हेमदा मत विश्वास सिनेमा हरियाद मंगीतन सिनेमा सिनेमात्मक भावित अदरटे गुड़क अडू नमूद मंगीतन सिनेमा वहर अपट महा विशाल मेहरक्रट बोलवा सह अपट लोके जात्यांतरे मीट यहाँ मुकद अभी अतीते अभी लंका सिनेमा गुड़क इसराधन नमूद वर्तमान वेनकोट अभी हरी पसुका मिलती अपट पिटिपस रटवा बहुम दीवल ऐदरी गेल तीन ඉතින් එතෙන්දි මං හිතනවා අතරම සිනමාවෙන් අපිට මේ ලෝකේ ජයග්‍රහණය කරන්න පුළුවන්. මොකද අපේ රටේ තියෙන දක්ෂතාවයන් ඉච්චර විශාලයි. මොකද මේ රටේ අපි හැම වෙලෙම මල්ටි ටැලන්ටඩ් මිනිස්සු ඉන්න රටක්. ඒකට පුහුණු මිනිස්සු නෙමෙයි. දැන් ඇමරිකාව වගේ රටක් ගත්තාම එක අංශයකට හැම කෙනෙක්ම පුහුණු කරනවා. එයාට ඒ අංශයට විතරයි ආ දක්ෂතාවෙන් දක්වන්නේ. හැබැයි අපේ රටේ මිනිස්සුන්ට බහු දක්ෂතාවයන් තියෙන මිනිස්සු පිටසක් ඉන්න රටක්. මේ මුලි ගම් කිව්වම මේ ගොඩක් අය කියන කතාව තමයි මේ කතාවට කඩ කරලා කියන්න තියෙන්නේ මේ කට නිසා නෑ හැබැයි හිච්ච දෙයක් කියලා. ඔව්. මොනවාද හිමි වෙච්ච දේවල් මොනවාද හිමි වෙච්ච දේවල්? මෙහෙම. කට නිසා හිමි වෙච්ච දේවල් ගැන කිව්වොත් එහෙම මං කියන මං දැන් වයස අවුරුදු හරියටම 38. හරිද? එතකොට මගේ මේ වයස අවුරුදු 38ට මගේ කට හිඳ තමයි මම මෙතන ඉන්නේ. මොකද හේතුව මගේ ඉස්සර මගේ අම්මා මට ඉඳගෙන කියනවා කට නැත්තම් කපුට පහරලයි අය පුතේ. ඇත්තටම මගේ කටට කවුරුත් තාම පහරන්න ආවේ නෑ. හේතුව මගේ කට හිඳ මං බේරලා एक एक समरलाटी उंगाइन अम्मा कट सरा गल मंग हित अतर मम कद हेतु मम गमक कुलमटी इतकोट दंगद पेरटे का अड्डम तरमी तमंगे ऐतिहासिक पिलीबंदो तमंगो कथाक्रे बेरी कुल के अप्रसन्न की भौद्गलिको मम किसम मटार गए මට කවුරුත්කලිය අප්‍රසන්නද ඒ කියන්නේ මෙයා මොනතරම් ඒක ගැන හිතන්න මට කාලෙම ටිකක් ඉඩම් කරන්න මට වෙලාවක් නැහැ. නමුත් සමහර අපේ සංවාද ගොඩනගෙන යම් යම් තැන්වලදී පුද්ගලත් එක්ක අපේ යම් යම් සංවාද ගොඩනගෙන සමහරවිට වැඩ කරනකොට වෙන්න පුළුවන්. සමහර වෙලාවවලට යම් ස්ථානවලදී වෙන්න පුළුවන්. එහෙම සංවාද ගොඩනගච්ච තැන්වලදී මට අප්‍රසන්න පුද්ගලය මොන ගහලා තියෙනවා. ඒ කියන්නේ ඒ සංවාදවලදී මම ඔවුන්ව දකින්න පටන් ගන්නවා ඔවුන්ගේ දර්ශනය සහ ඔවුන්ගේ පරමාර්ථ මොනවද කියලා. සම්හල්ලාවට කියන අපි කලාකාර වේඩියට අපි හරි සංවේදී අපි පුදුමාකාර මේ හෘදයාංගමයි එහෙම කියනවා. නමුත් ඒව ඇත්ත නෙමෙයි කියලා සමහර සංවාදවලදී අපිට දැනෙන්න පටන් ගන්නවා. මම මාර සංවේදී කියවට මම සංවේදී නෑ. මම කියන මම සංවේදී නෑ කියලා. හරි මට ඕන තැනක මිනිහක් මරනවා නම් ඒ මිනිහ මරපොදියා මට බලාගෙන ඉන්න පුළුවන්. හරි හැබැයි මම බලාගෙන ඉන්නේ නෑ. ඒක වළක්වන්න උත්සාහ කරනවා. නමුත් මම බොරුවට අඬලා දොඩලා කෑ ගාලා උඩ පැනලා හූ කියලා දඟල් කෙනෙක් නෙමෙයි මම. ඒ කියන්නේ ඒක වෙනුවෙන් අඬන්නේ. ඒක වෙනුවෙන් යමක් කරන්න කියලා. හරි ඒක තමයි මගේ ස්වරූපය. එතකොට දැන් මං හිතන්නේ දැන් අර ඕනෙකට එපායකට හැම එකටම කඳුළු වගුරුවන පුද්ගලයෝ මං හිතන්නේ කියන ප්‍රමාණයෙම සංවේදී කියලා. නමුත් තමන්ගේ අම්මට සලකන්නේ නැතුව ඉන්නවා. එතකොට ඒක සංවේදී නැද්ද කියලා තමයි මං අහන්නේ. තමන්ගේ පිළිතර තමන්ගේ දරුවන්ට කරන අසාධාරණ වෙනවා. එතකොට එතෙන්දි සංවේදී වෙන්න බෑ. ඒ එහෙම රටක් අපි එහෙම මිනිස් කොටසක් එක ජීවිත. ඉතින් එහෙම මං අප්‍රිය වෙච්ච පුද්ගලයෝ ඉන්නවා මගේ ජීවිතේ. ඉන්න. නමක් කියන්න බෑ. නෑ මට එහෙම කිසිම ගැටලුවක් නෑ මම නමක් කියන එකෙන් මම ඈත කාලේදී මට ප්‍රිය නොවුණු පුද්ගලයෙක් ගැන මං කිව්වොත් එම් මට කියන්න පුළුවන් අපේ නෝ මොකද වයින්තු මම එක කියනවා මං අතීතයේ හිටපු ශිල්පියාට නේ මං ඒ ශිල්පියාට මං ගරු කරනවා ඒ රංගන ශිල්පියාට මං ඒ ශිල්පියාට හරි ආදරේ මොකද මගේ අත්තමට හරි අපූර්ව සිද්ධියක් කිව්වා මං ඒක කියන්න ඕනේ ඒක මං හිතන්නේ හරි වැදගත් මිනිස්සුන්ට මං උදාහරණයක් කියන්නේ මට යා ඉස්සර කියනවා අමරදේව මහත්මයාගේ ගීත රස විඳින්න හැබැයි ඔහු ඇසුරු කරන්නට යන්නට එපා. ඒකේ තේරුම අමරදේව මහත්මයා ඇසුරු කරන්න එපා කියන එක නෙමෙයි. අපි ඔවුන්ගේ නිර්මාණ රසවිඳිය යුතුයි. නමුත් පෞද්ගලිකව ඒ පුද්ගලයන් ඇසුරු කරන්නට ගියාම තමයි තේරෙන්නේ නිර්මාණවල තියෙන රසය, නිර්මාණවල තියෙන ගුණය, නිර්මාණවල තියෙන අපූර්වත්වය ඒ පුද්ගලයන් සතු වෙලා නැහැ කියන්නේ. දැන් මේ ශේෂ්ත්‍රයේ නළුවෙක් සහ නළුවෙක් නිළියක් කියලා අපි හඳුන්වමුකෝ. නළුවෙක් නිළියෙක් වෙන්නවත් සුදුසු නැහැ මේගොල්ලෝ. ඒ රංගන හැකියාව දකින්න. मेमाई नलुएक्को निलियो व्ययुत नह किल म
මම දකින්නේ කොතනද දන්න දැන් ওই නළුනිලි කාර්යයේ කියන කාරණාවලිය දැන් ඔය ඉස්සල කිව්වා රංගන ශිල්පියා හෝ ශිල්පිනිය කියලා එහෙම නැත්නම් එතන සම්පූර්ණයෙන්ම බෙදීම සිද්ධ වෙන නළුවා හෝ නිලිය ඉතින් ඇත්තටම නිලියෝ ඉන්නවා මම හිතනවා ඔවුන් අපරාධ මේ ශාස්ත්‍රයට ආවි කියලා මොකද හේතුව මිනිස්සුන් තුළ මේ ශාස්ත්‍රය පිළිබඳ තිබ ආදරණීය හැඟීම් ඔවුන් නිසා නැති වෙලා කියලා තියෙනවා ඒ කියන්නේ ඔවුන්ගේ නිලි කාර්යය මම එතෙන්දි මෙන්න මෙහෙම දෙයක් කියනවා මට නම් එහෙම කටියේ තාම හම්බෙලා නැහැ මට ලිංගික අල්ලස් දෙන්න ඇවිල්ලත් නැහැ මගේ ගන්න ඇවිල්ලත් නැහැ මම දෙන්න ගිහිල්ලත් නැහැ මට එහෙම කටිය වැඩ කරන්න හම්බ වෙලත් නැහැ හරි හැබැයි මම මෙන්න මෙහෙම දෙයක් කියනවා මම හරියට ඉන්න දන්නවා නම් ඕනම තැනක මට ඕනම ආකාරයක පුද්ගලෙක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ඒක තමයි මගේ තර්කය ගැහණියක් හැටියට පළවෙනියෙන් බලන්න ඕන තමන්ගේ ගෞරවය රැකෙන විදිහට ජීවත් වෙන්න එතකොට අද අපේ සමාජයේ අපිත් එක්ක වැඩ කරන සමහර පුද්ගලයෝ අපි දකිනවා සමහරලාවට ඔවුන් හැසිරෙන්නේ පිරිමින්ගේ ලිංගික ආකර්ෂණය ගන්න. හරි සමහරලාවට ඔවුන්ට තමන්ගේ දක්ෂතාවය වර්ධනය කරගන්නට වඩා ඔවුන් තව පුද්ගලයෙක්ට ලිංගික ඒ කියන්නේ අත්වරයකට ලක් කරන විදිහට අනුබල දෙන විදිහට හැසිරෙන තැන් මම දැකලා තියෙනවා. එහෙම දැකලා තියෙනවා. මගේ ජීවිතේ මම හිතනවා මට පෙම්තුන් හිටියා. අයි දෙකයි පෙමතුන් කියලා කියන්නේ නැහැ. ඇත්තටම දැන් පාසල් යන කාලේදී අපිට ඇවිල්ලා සමහර වෙලාවලට ලියුම් එහෙම දීලා තියෙනවා. මට ඒ ලියුම් දැක බලන්න හම්බෙලානේ මගේ අම්මනේ බලන්නේ. මගේ අම්මත් එක්ක ඉස්කෝලේ යන්නේ නේ. හැබැයි මම කැමැත්තෙන් ඉන්නවා ඉඳලා තියෙනවා. ඔහොව අම්මා ගුරුවරී ඉන්න. එතකොට අම්මා මාව එක්ක යනවා එක් කරගෙන එනවා. එතකොට පාසල් යන කාලේ මම කැමති වෙච්ච අය ඉඳලා තියෙනවා. මටත් කැමති වෙච්ච අය ඉඳලා තියෙනවා. නමුත් ප්‍රේමයක් නම් කවදාකවත් ගොඩනගා ගන්න වෙලා නැහැ. එතකොට මම විශ්වවිද්‍යාලයට ආවම මට පෙමතෙක් හිටියා. ඊට පස්සේ මේ ශාස්ත්‍රයේදී විශ්වවිද්‍යාලේ බොහොම පොඩි කාලයක ප්‍රේම සම්බන්ධ තිබුණා. ඒක මම හිතන එක සාමාන්‍ය දෙයක් කියලා. මේ ශාස්ත්‍රයට ආවට පස්සේ මට දීර්ඝ කාලීන ප්‍රේම සම්බන්ධයක් තිබුණා. දැන් මට තව ප්‍රේම සම්බන්ධයක් තියෙනවා ඒ කියන්නේ. ඔව්. හරි. ආදරේදී ඉතින් අවංකයි කියලා දුලි කතා හිතනවාද? අනිත් එක තමයි මේ. අපි සාදීන වෙන්න අපිට මානසික නිදහස දෙන කිරිමි හම්බෙලා තියෙනවා. මට හම්බෙලා තියෙනවා. මගේ ජීවිතේ මට හැමදාම හිමාම්ලේ කියන්නේ මම අවංකවම ඒ කියන්නේ මම ওই පුද්ගලව සම්බන්ධනු මං කියන ඕල්මට අවංකවම ආදරේ කරා. මම තුන් අවංකවම ආදරේ කරා. නමුත් ওই අවංක ආදරේ කියන එක ඒකටත් කාල නිර්ණය වෙනවනේ. සමහර ලාවල් වලට යම් යම් හේතුන්ින්ද ඒ ආදරේ වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි මුහු පුරා වැඩෙනකොට අපි හිතනවා නේ මේකද මේ මම බලාපොරොත්තු වෙච්ච ආදරේ කියලා. එතකොට අපි දැන් ටිකක් පුළුල්ව හිතන්න පටන් ගන්නකොට සමහර වෙලාවට හිතනවා නෑ මේ මේක නෙමෙයි මම බලාපොරොත්තු වෙච්ච දේ. එහෙම නැත්නම් gedirin කියනවා නෑ ඒ යන්නේ මේ පුතේකට ගැලපෙන කෙනා. ඒක වෙන්න බෑ. ඒ සම්බන්ධයෙන් නම් තමයි ඒකේ උඹේ නමට කැලලක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ දේවල් කියන මේ සමාජයට එනකොට සමාජය හරහා අපිට ගොඩ නැගෙන දේවල් තියෙනවා. ඉතින් ඇත්තටම මම හිතන්නේ ආදරේ කියන එක අවංකයි. දැන් අක්කට වුණේ දැන් අක්කට එන්නතියක් කියලා. ඔව්. මම අහනවා දැන් සුජීවායියට අක්කගේ පෙම්ම දාවෙන්න මොනවාද සපුරලා තියෙන සුසුකම්? මං හිතනවා ඇත්තටම මට ගෑණියෙක් හැටියට විශේෂයෙන්ම නිර්මාණකාරියක් හැටියට මට නිර්මාණකරණයේ යෙදෙන්නට මට ලැබිලා තියෙන නිදහස. ඒක එක. ඊළඟට ගෑණියෙකුට මම හිතන්නේ මේ සමාජයේ සිද්ධ විය යුතුම දේ තමයි තමන්ගේ බිරිඳ හෝ වේවා පෙම්වතිය හෝ තමන්ගේ අම්මට ගරු කරනවා නම් ඒ ගරු කරන විදිහටම තමන් එක්ක හැසිරෙන වැඩ කරන කාන්තාවට ගරු කළ යුතුයි කියන එක මම අදහන දෙයක්. ඒක පිරිමින් විසින් කළ යුතුම. ඒ ගෞරවය නැති වෙන තැන තමයි අපි ඒ ගෞරවය කෙලස ගන්න තැන තමයි දූෂණය සිද්ධ වෙන්නේ. ඉතින් ඒ ගෞරවය මට හම්බ වෙනවා, ඒ ගෞරවය මට ලැබෙනවා. මට ඉඩ ලැබෙනවා, මට නිදහස ලැබෙනවා. සහ මට කිසිම විදිහකින් මම අතීතයේ ඉඳන්ම තිබිච්ච දේ තමයි මට මාව පාලනය කරන තරක මට ඉන්න. ඒ කියන්නේ මගේ හිතවිලි වල පාලනයක් කරන තැනට, ඒ කියන්නේ මගේ අදහස් උදහස් පාලනය කරන තැනක, ඊළඟට එහෙම නැත්නම් ඒ කියන්නේ මම හැම වෙලෙම මම යුක්තිය වෙනුවෙන් පෙනී සිටින එතකොට ඒ මගේ මාර්ගයේ වළක්වන තැනට ඉන්න කෙනෙක් එක්ක මට කවදාවත් ඉන්න බෑ. ඉතින් මට ඒ ඉඩ හම්බෙන හැම තැනකම මං හිතන්නේ මේ නිදහස මට එතන ලැබුණා. හරි. එතකොට මේ හදිසි සංකල්ප වෘත්තිය ඉවත් වෙනවා. මම මේ පහත කියන ශේෂ්ඨණි අක මොනක් තෝරගන්න කියලා කියනවා. පළවෙනි එක හමුදාවට යනවා. දෙවෙනි එක චිත්‍රන් ඉන්න පටන් ගන්නවා. තුන්වෙනි එක ධායිකාවක් වෙනවා. හතරවෙනි එක පුරා විද්‍යා අංශයේ රැකියාවක් තෝරගන්නවා. මේ හතරට මාත් දක්ෂතාව තියෙන එකම තෝරගන්න කියන්න වෙන්නේ. නෑ මෙහෙම. ඒ කියන්නේ රංගනය කියන කාරණාවට මට වැටකඩුල්ලක් වැටුණොත් සමහර විට මට අධ්‍යක්ෂකවරියක් මං වෙන්නත් මට ඔළුවේ තියෙනවා. රංගනය නැති වුණොත්. එහෙම නොවුනොත් මං මේ කාරණා හතරේ මට දැන් හමුදාවට යන්න බෑනේ. මේවක වන්න යන්න බෑ. දැන් මගේ වයස පෙරලා. එතකොට එහෙම වුණොත් ඉතින් අනිවාර්යෙන් මම
පුරාවිද්‍යාව හෝ චිත්‍ර කියන විෂය තමයි මේ මොකද මේ දෙක එකට එක සම්බන්ධයි. ඉතින් එහෙම වුණොත් අතරම මම ඒ කාරණා දෙකේ නතර කරනවා. හරි. එතකොට මේ රංගනය තුළ මුලි කතල් තමන්ට සයන් වාරණයක් පනවගෙන ඉන්නවද තමන්ට කියලා සීමාවක් තියෙනවද? ඔව්. මොකද සීමාව? මගේ සීමාව තමයි මගේ රටට මගේ මහ පොළොවට මා මේ ලෝකෙට වදපු මගේ අම්මට. හරි හානියක් වෙන අගෞරවයක් වෙන කිසිම නිර්මාණයකට මම පිළි හිටින්නේ නැහැ. महेंद्र पेरेरा जयलाल रोहन कुमार हतरम हतर महेंद्र अय्या गत्तोत मगे हेंग केट्टु करने का मगे ना कथा कराय इतनी हेड वेने मुकुत करने का ए हिंद महितना या एक मट पाउल करना मारो मट उदय नारायण का एक्सरसाइज करा के हेंग केट्टु वेने එතකොට ජයලාල් රෝහණ කිව්වොත් එමෙ මට කතා කරන්න වෙන්නේ මනේ ජයලාල් අයියා නන් ස්ටොප් කතා කරනවා එතකොට අපි දෙන්නට ඒ බවුල කන්න බෑ මොකද අම්මමත් එකම විදියට කතා කරන කෙනෙක් එයාට මටයි දෙන්නටම කතා කරන්න කිව්වොත් ඒ බවුල දෙන්නෙත් නෑ එතකොට ශ්‍රියන්ත මෙන්ඩිස් කියලා කිව්වහම හිතන ශ්‍රියන්ත අයියත් එක්ක hina වෙන්න නම් පුළුවන් හොඳට හිතේ හැටියට මෙමට ශ්‍රියන්ත අයියෙක්වත් නම් පවුල් කරන්න නම් බැරි කුමාර අයියත් එක්ක පුදුම මේ බෑදී සිකරන් පුතුමයි ඉරයක් නෑ එතකොට මං හිතන්නේ මම අවිවාහක වෙයිදී කියලා. කිනෝඩා හොඳයි තනියම ඉන්නකනේ. මම මෙච්චර කල් හිටියා. ඉතුරු ටිකක් මං තනියම ඉන්න මට ඒක සපයි. කවුරු නැත. ඒ කාලේ අක්ක ඉස්කෝලේ යන කාලේ වේ හංස සංදේශයට එහෙම අක්ක උදාහරණයට ගන්නවා නේ. ඒ කාලේ ඒ තරම් හැදෙක සිද්ධාවක් තිබුණා එහෙම. දැන් ඇයි මේ හිතන්නේ නැත්තේ ගැන? නෑ ඉතින් මෙහෙමයිනේ දැන් ඔය දැන් ඒ කාලේ කියලා කියන්නේ මම සවුරුදු 18 19 20 21 22 ඔය කාලේ. ඉතින් මං හිතන්නේ මගේ සිරුර හැඩට තියෙන්න ඕන කාලේ හැඩට තිබුණා. එතකොට ලස්සනට ඉන්න ඕන නෑ 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 ඉතින් උනාට කමන්නේ නැද මේ කාලේ මං අත්තම්ම කරනවානේ. ඉතින් එතකොට අත්තම්මා ඉඟසුඟ ගත හැක මිටින මට ඉන්න බෑ. දැන් මෑත කාලේදී ඇත්තටම මම කරපු ගොඩාක් නිර්මාණ අම්මාවරුන්ගේ චරිත සහ එහෙම නැත්නම් මිත්තණියන්ගේ චරිත එහෙමත් නැත්නම් මේ සමාජයේ සුවිශේෂී චරිත බලපත්. ඉතින් එතකොට ඒ චරිත තෝරා ගැනීමේදී ඒ චරිතයට ගැලපෙන හැඩයක් එක්ක ඇත්තටම මට ඉන්න සිද්ධ වෙනවා. මොකද එහෙම නොවුනොත් එහෙම මිනිස්සුන් එකින් අපේ ප්‍රේක්ෂකයි ඒ චරිතය ග්‍රහණය කරගන්නේ නැහැ. දැන් අද දවසේදී අත්තම්මා කියන්නේ මම පාරතොට දැක්ක මිනිස්සු ලැබිලා කද්දලා ගාලා මැදින වෙලාවක් තියෙනවා. ඒ කියන්නේ එච්චරකට මිනිස්සුන්ට මම මිත්තණියක් වෙලා නැහැ. ඉතින් එහෙම වෙන්න හේතුව මං හිතනවා මේ මගේ රූපයේ තියෙන හැඩයත් බලපෑවා. එතකොට මම දැන් ඊළඟට පෙම්වතියගේ චරිතය කරනකොට අනිවාර්යෙන් මම මේ ශරීර කූඩුව මෙහෙම නම් තියාගන්නේ නැහැ. දැන් අත්තම්ම හිටන්නේ දෙවිවෙච්ච ගම මගේ ස්වරූපය වෙනස් වෙනවා. ඒක නෑ ඉතින් ගන්න. එතකොට දැන් මේ කල්මේ මේක නිකන් උපකල්පනයක් අක්කේ මේ අක්කට අවස්ථාව ලැබෙන අපි ගමු මේ ලෝක ප්‍රකට චිත්තපටියෝ තායිලන්ඩ් හැමෝම දන්න එකක් නේ. ඒකේ චිත්තපටිය අහමව කරන්න. අක්ක තමයි අධ්‍යක්ෂණය කරන්නේ. මේ චිත්තපටිය අක්ක මොනවද එකතු කරන්නේ මොනවද අයින් කරන්නේ? මම හිතන්නේ මෙහෙමයි. ඒ ටයිටැනික් කියන චිත්‍රපටියට ආය අපි එකතු කරන්න අඩු කරන්න ගියොත් ඒක සාර්ථක වෙන්නේ කවදක්වත්. ඒක තමයි ලෝකේ හැමදාම අර රීමික්ස් කරන්න ගිය උඟක්ේ අසාර්ථක වුණා. අර රීප්‍රොඩක්ෂන් කරන්න ගිය උඟක්ේ අසාර්ථක වුණා. ඉතින් ඒකේ වේදිකාවත් එහෙමයි, ටෙලිනාට්‍යත් එහෙමයි, චිත්‍රපටිත් එහෙමයි. මම හිතන්නේ මම ටයිටැනික් වගේ නිර්මාණයක් බාර අරගෙන මම අමාරුව වෙටනවා කියලා. හරි ඒ හින්දා හොඳම දේ තමයි මම ඊට වෙනස් වෙච්ච නිර්මාණයක් මම කරයි. මම කවදක්වත් මම ටයිටැනික් කරන්නේ නැහැ. මේ මොන්ටිසෝරි යන්න බැරි වුණේ ඇයි? සතවන හැකිලද? හරි ඊට පස්සේ ආයේ අවුරුදු 20 දාස ස්පෙෂල් ලිද්දේ සිදුවෙයි. ආ අවුරුදු ඒකේ ඕ ලෝකේ තියෙනවා නංගී මොලේ හුදුට හැදිච්ච කට්ටියගේ ඉතිහාසය ගත්තොත් ඔය පුංචි කාලේ ඒගොල්ලෝ තමන්ගේම අසුචි කාලා දෙනවා. මගේ අවුරුදු 20 දිනේ මම කේක් නෙවෙයි කෑ. මොනවද කෑවේ? මගේම අසුචි. ඒක හොඳයි මොකද තරහද හේතුව අද දැන් ටිකක් ලොකු වුණාට පස්සේ හුඟක් අයට කන්න වෙන්නේ අනුන්ගේ වැඩේ. එහෙනම් මම මගේව කල පටන් ගත්තා. පටන් ගත්තා ඒක හොඳයි. හරි එතකොට මේ එතකොට මොකද මේ අක්කගේ කන ඇහෙන්නේ කියලා මම බෙහෙත් ගන්න එක ගන්න. ඒ මගේ හැටි කියන්නේ සාමාන්‍යයෙන් මට එකම දේ තුන් පාරක් කිව්වොත් එහෙනම් මම යම්කක් දෙන්නේ. ඒ මගේ පොඩි කාලේ ඉඳන්ම මම ආස නැහැ මට එකම දේ තුන් පාරක් කිව්වොත්. අපේ අම්මා චූටි කියනවා. ඉතින් චූටි කියනවා. මං ඇයි කියලා කියනකොට ඒක ඇට ඇහෙන්නේ නැහැ. හැබැයි තුන්වෙනි වාරට චූටි කියලා කිව්වොත් මං ඇහෙන්නේ. මට ඇහෙන්නේ. එතනින් එහාට මම ඇයි කියන්නේ
එමගෙ හැටි ඊට පස්සේ අපේ අම්මා හිතුවා ඉතින් ඇත්තටම කංග ඇහෙන්නේ නැහැ කියලා අවුරුදු ගාන ලංකාවේ හොඳම දොස්තරලා පස්සේ අපේ අම්මා ගියා ටිකටම ඊට පස්සේ අන්තිමට මට සාමාන්‍යයෙන් බේත් කරේ ડોක්ටර් ඩිමන්ත කියලා කෑගල්ලේ එයා තමයි ඉතින් පවුලේ වෛද්‍යවරයා හිටියට හැමදාම මාව බාර අරන් තිබ්බේ එයාගෙන් සාමාන්‍යයෙන් ළඟට ගිහිල්ලා දොස්තරත් එක්ක චිකි චිකි කකා හිටපම මගේ ලෙඩ හොඳයි චූටි කකා ඊයර මට වඩා ලොකු දරුවෝ හිටපෙක් කෙනෙක් ඉතින් එයා ඊට පස්සේ අම්මා වෙලියට යවලා මයි ඉඳගෙන හෙව්වා දැන් ඔයාගේ කන ඇහෙනවද ඔව් අම්මා කියන ගැහනද ඔව් ඉනේ යමට කියන්නේ නැති ඉතින් හැම වෙලෙම කතා කරනවා ඉතින් ඔක තමයි මගේ උත්තරේ උනේ ඉතින් අන්තිමට අපේ අම්මා දොස්තර ගාවදීම මට හොඳටම ගැහුවා කෙනෙක් ඉච්චර කන සල්ලි කෑම හරි එතකොට මේ අක්ක සම්බන්ධයෙන් හැදිච්ච මේ වෙනකොට හැදිච්ච නරකම කට කතාවක් තියෙනවා නරකම කට කතාව නරකම කට කතාව ඒක නම් මම දන්නේ නෑ ඒක හැදිලා නෑ දන්නෙත් නෑ මොකද මොකද හේතුව ඒක ඒක මම කියන්න ඕනේ මට තව කෙනෙක්ගෙන් එහෙම දේවල් එකෙන් දැන් කට්ටිය කතා කරන තැනක මට ඉන්න වෙලාව එකක් කට්ටිය කරන කටකතා මොනවද කියලා අහන්න වෙලාව එතකොට ඒ හිඳම කටකතා කවුද මට කියන්නේ කවුද මට නොකියන්නේ කියන මම දන්නේ නෑ ඉතින් මට කටකතා කිව්වොත් එකයි නැත්ත් එකයි මම මගේ කාර්යභාරය මම කරගෙන යනවා මම හිතන්නේ ඒක තමයි අදාළ වෙන්නේ හරි දවසකට පිරිණියක් වෙන්න හම්බුනොත් මොනවද කරන්නේ अरगल एक यानी मीट वा मम संहार वेला सटन का मौनोत् मंगीता अरे अरे दिव्यार धोने से कपूल काटन वाणी इतने लगे मगे कपूल खाटा हेम उन्हा मट टीका खा लिया किन यही मैं गैनी पिछच को होता है मैं जान वादन टीका मे रटे का व्यवस्था එතකොට ඒ පුද්ගල මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආකාරය නිවැරදිද සාධාරණද එහෙමනම් ඒ වෙනුවෙන් ඔබතුමියට ඒ මීට වඩා දෙයක් කරන්න බැරි කියන කාරණේ තමයි මම කියන්නේ. හරි අන්තිම ප්‍රශ්නේ විවාහය කවද සිද්ධ වෙන්නේ? මේ රට අවුරුද්ද අන්තිම. මේ අවුරුද්ද අන්තිම. අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම දෙනවා. හරි ඒක ප්‍රශ්නේ කිවරයි. මම හිතනවා මේ වෙනද වගේම වෙනදටත් වඩා සාර්ථකද කියලා හිතනවාද අද අපේ කතා පහ කිඳුලීකක ගොඩක් ස්තුතියි මේ මෙච්චර වැඩ දීලා අපිට කැන්තර මේකට උනාට ඉතින් ඔයාගේ සියලු වැඩ කටයුතු ඒකෙම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට ප්‍රාර්ථනා කරන ආයු බොහෝ වේවා විකු කල්මේශේ ස්ත්‍රී තුල අපූර්වයක් කරන්න කියලා